Egg Dreams YouTube channel එකට ඔයාලා ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් මම ඔයාලට ලස්සන මලක් කියලා දෙන්නම්. මේ අසවේ ඔක්කොමලා මේ ඩැෆඩිල් මලක් තමයි හදන්නේ. අපි බලමු කොහොමද ඩැෆඩිල් මල හදන්නේ කියලා. මම මේකට කාපාට දාගත්තා. ඉතින් ඔයා අපි කේක් ස්ට්‍රක්චර්ස් හදනකොට මේ මලට කලයක ඔයාට ඕන කලයක දාන්න පුළුවන්. අපි හදන කේක් එකට අනුවනේ. ඉතින් අපි දැන් මේක මේ yellow මේක මම දැම්මේ මේ lemon yellow කියන එක. මේ විදිහට මේ හොඳට අයිසිං එක අනා ගන්න ඕනේ. මේක පාච්මන්ට් අයිසිං. මේ එතකොට පාච්මන්ට් අයිසිං මතක නැත්තම් මේ අපේ කලින් වීඩියෝ එක බලන්නකෝ. පාච්මන්ට් අයිසිං එක හෙන්නදලා මේ විදිහට මේවා චූටියට වගේ දේවල් වගේ පෙන්වන්නට මල ලස්සන වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ අයිසිං එක මේ විදිහට සොෆ්ට් කරගන්න ඕනේ. මේම තමයි එහෙම සොෆ්ට් කරගන්නේ. මේ විදිහට බෝලයක් හදාගන්න. මේ කෝන් ෆ්ලවර් දාලා තියෙන්නේ. අපි මේකෙන් කෝන් එකක් වගේ මේ හදලා මේ පෙන්සිල් ටූල් එක අරගෙන විදියට මල මෙහෙම මේ අපිට මේ කට එක ඇති විදියට මේ කපන්න පුළුවන් ගන්නට මේක තුනි කරගන්න. මේක චූටි කට එකකුත් තියෙනවා. චූටි මල් හදන්න මෙට ටිකක් ලොකු එකකුත් ඔයාට ඕන විදියට කටස් ගන්න පුළුවන් සයිසස් වලින්. ඉතින් මෙහෙම කරලා මේක කපන්න. මේ විදියට ඉතින් මේකට අපි කම්බිය ගන්න පුළුවන්. මල මේ මල ටිකක් ලොකුනේ. අපිට මේකට 22 වගේ කම්බි හොඳයි. 20 වුණත් කමන්නේ. 20 හරි 22 වගේ කම්බි ගන්න. මේක තමයි මලේ ඉස්සෙල්ලම අපි හදන කොටස. ඒ විදිහට තමයි මේ ඩැෆඩිල් මලේ මේ මුල කොටස හදන්නේ. දැන් අපි මේවා අපි අතින් කරන දේවල්නේ. එතකොට මේවා මේ හැම දැන් මං හදන විදිහටම ඔයාගේ තියෙන්නේ නැහැ. ඉතින් චුටි චුටි වෙනකම් තියෙනවා. ඉතින් ඒ වුණාට එහෙම කමක් නැහැ. මල් එහෙමනේ එකම විදිහට කියලා නැහැ. ඉතින් ඔයාලා හිතලා තව ලස්සන කරලා හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේක දාලා අපි ඊළඟට මේ දැන් ඒක අපි ඉස්සෙල්ල කෝන් එකක් වගේ හැදුවානේ. දැන් කෝන් එකක් වගේ හදන්නේ. මෙහෙම අපි පෙටල් එකක් කපා ගන්නවා මේ විදියට. කපලා මේක මෙහෙම ටිකයි තුනි කරන්නේ. ගොඩක් තුනි කරන්නේ නැහැ. මේ වගේ මේ අපි ස්පොන්ජ් එකක තියනවා. දැන් නිකන් ස්පොන්ජ් එකක තියලා මෙහෙම මේ විදියට ස්පොන්ජ් එක තිබ්බම මේ විදිහට කරන්න පුළුවන්. මේ මත්ින් උනත් මෙහෙම කළා අපිට ඕන විදිහට නඟා ගන්න පුළුවන් මේ. එහෙමත් නැත්නම් තව නැවිල මදි නම් මේ විදිහට කළා. මේ විදිහ කොටසක් ඔන්න අපි හැදුවා. හදලා දැන් ඔයාලා ගොඩක් මල් හදනකොට මේ කොටස අපි හදලා වේලා ගන්න ඕනේ. නැත්තම් ඔයාලා පුළිම පුරුදු වෙන නිසා මේ එක පාර්ට් කරන්න අමාරුයි. මේ කොටස් ටික හදලා වේලා ගන්න. මේක නම් වේලෙන්න කලින් මොකද වේලුනාම අපිට මුකුත්ම කරන්න බෑ. ඒක නිසා අපි වේලෙන්න කලින් මේක තියාගමු. මේ විදියට
ඊළඟට අපි දැන් ඔයාට උනම් මේ කලයක ඩාක් කරලා ගන්න පුළුවන් අර මැද බඩ් එක හදන්න කැමති නම් එහෙම පුළුවන් නැත්නම් මේ විදිහටම ඔයා කරන කේක් එක අනුව දැන් අපි කේක් ස්ට්‍රක්චර්ස් කරනකොට එක එක කලර්ස් වලින් කරනවනේ ඒ උන කලයකින් ඔයාට මේ මල් හදා ගන්න පුළුවන් මේ මලේ මැද කොටස මේ හදන්න යන්නේ මේ විදිහේ චූටි පටියක් අරගෙන මෙහෙම ඔත්තනවා මේ විදිහට මේ වැඩි ටික මෙහෙම අයින් කරලා මේ විදිහේ මේ තව ටිකක් මෙතනින් උනම් කපන්න පුළුවන් ඊට පස්සේ මේකට අපි එක දාන්න මේ විදිහට දාගන්න මේ විදිහට තමයි ඩැෆටිල් මලක් හදන්නේ ඉතින් මේකේ ඔයාලට ලොකු මල් පොඩි මල් ඒ විදිහට හදාගන්න පුළුවන් පැහැදිලිනේ මේ ඩැෆඩිල් මලක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මේක මොනා හරි ඔයාට හදනකොට මොනා හරි ප්‍රශ්නයක් තේනම් පිට කමෙන්ට් කරලා අහගෙන ලස්සනට ඩැෆඩිල් මල් හදන්න. හදලා අපිට එවන්නකෝ ෆොටෝස් එවන්න අඩුපාඩුවක් තියෙනම් කියලා දෙන්න. ලස්සනට මල් හදන්න ඉගෙන ගන්න. මං කල්යාණි මුණසි.